අද නිවාඩු දවසේ අපිට පොඩි ආරංචියක් ආවා. තව කට්ටියගේ පොඩි වැඩක් වෙනවා කියලා. ඉතින් අපි මමයි මේ බාතිය මන්දේ එතෙන්ට යන්න කියලා අහගන්නේ. යන්න කලින් දවස පටන් ගන්න කලින් කෆේ එකක් නැතුව දවස පටන් ගන්න බෑ. මට නම් බෑ. බාතිය මල්ලිටත් බෑ කිව්වා. ඉතින් අපි දෙන්න ආව කෆේ එකකට. ඊට පස්සේ අපි එතෙන්ට ගිහලා බලමු මොකද්ද මේ ලංකාවේ කට්ටියගේ වෙන ඉවෙන්ට් එක. VSL අපි අද ආවේ කොහෙද කියලා ඔයාලට දැනගන්න ඕනේ නේද? Right. එහෙනම් අපි බලමු කොහෙද ආවේ කියලා. අද නම් හැබැයි අපි ආවේ ලංකාවේ කට්ටියගේ ඉවෙන්ට් එකකට. ලංකාවේ කට්ටියගේ වැඩක්. ඔයාලට අලුතෙන් කියන්න ඕනේ නෑනේ මම මොකද්ද මෙතන වෙන්නේ කියලා. මේ ලංකාවේ කට්ටියගේ පිස්සුව. Soft ball cricket game එකක් බලන්න තමයි අපි අද ආවේ. බලමු අපි චුට්ටක් මොකද්ද මෙතන වෙන්නේ කියලා. පිට රටක හිටියත් අපේ ලංකාවේ කට්ටියට නම් නැති වෙන්නෙම නැති පිස්සුවක් තමයි ක්‍රිකට් කියන්නේ. ඉතින් මෙතන මේ වෙන වැඩේ ගැන ටීම්ස් ගොඩක් ඉන්නවා. ටීම්ස් හතර පහක් ඉන්නවා. ඉතින් ඔක්කොම එක කතා කරන්න නම් අමාරුයි. අපි මේ ප්ලේයර්ස්ලා දෙතුන් දෙනෙක් එක්ක ගිහිල්ලා චුට්ටක් කතා කරලා බලමු. එයාලා මොනවද හිතන්නේ සහ මෙතන මේ වැඩේ මොකක්ද කියන එක. ඉතින් එන්න යන්න අපිත් එක්ක. බොහොම අමාරුවෙන් අල්ලගත්තා ලස්සන පිරිමිලා මේ පොඩක් කතා කරලා බලමු. නම මොකද්ද? අසෙන්. අසෙන් මයි. මොන ටීම් එකද ඔය කට්ටිය? ආර්කෝ එක. ආර්කෝ මොන්සාගේද? ඕකේ. මොකද මෙතන වෙන්නේ කියලා පොඩ්ඩක් අපිට කෙටියෙන් පැහැදිලි කරන්න මොනවද? මොන්සා වල තියෙන ඔක්කොම මේ ආයතන ඒ කියන්නේ පිට ඒ වල කට්ටිය ටීම් ඇවිල්ලා මේ ක්‍රිකට් මැච් එකක් තියෙනවා. තියෙනවා. මේක මේ පළවෙනි පාරද කරන්නේ එහෙම නැත්නම් මේක දැන් අවුරුදු 3ක් 4ක් තිස්සේ නේද? කියන්නේ අවුරුද්දට එක පාරක්. ඔව්. අවුරුද්දට එක පාරක්. මොකද හිතන්නේ ඔයාලා එන්ජොයි කරනවද මැච් එක? මොකද මැච් වල තාත්තා මම ක්‍රිකට් ගැන වැඩිය දන්නේ නැහැ. හැබැයි මැච් එක හොඳට යනවා කියලා පේනවා. ඔව්. දැන් තමයි අපි සෙල්ලම් කරලා ඉවරනේ. අපි පළවෙනි මැච් එක දිනු. ඊළඟට අපි බලන් ඉමු. හරි. සුබ පතනවා කප් එක ගෙදර ගෙනියන්න හම්බෙන්න කියලා. අශේන් මල්ලි. ඉතින් ඔයා දන්නවද VSL ඇප් එක ගැන? ආ මම ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. අපිට පොඩ්ඩක් පෙන්වන්න බා. ටැග් එක දෙන්න වටිනවා නේ බාතිය මල්ලි. ඉතින් මොකද හිතන්නේ අපේ මේ VSL නෑ ඩවුන්ලෝඩ් කරා විතරයි තාම. VSL ඇප් එක ගැන මොකද හිතන්නේ? හොඳයි මේ හොඳ දෙයක්. අර ලංකාවේ පොඩ්ඩක් ඉස්සරහට එන්න මේ නැත්නම් ලංකාවේ ඉන්නවා කියලා දන්නේ අනිත් හැම ජාතිකයන්ගේම මේවා තියෙනවනේ. මේ හොඳ දෙයක්. හැමදාම කියනවා වගේ ඔයාලා තාමත් අපේ VSL ඇප් එක ශ්‍රී ලංකන් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා නැත්නම් අදම ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. මොකද ඉස්සරහට ලස්සන ලස්සන වැඩ ගොඩක් අපි ඔයාලට අරගෙන එනවා. ඉතින් we are sri lankans. කතා කරගෙන යනකොට අපිට හම්බ වුණා ලංකාවේ යුද හමුදා සේවා බලකායේ එල්ල ගහපු මල්ලි කෙනෙක්. යුරෝපයේ ඉඳලා ලංකාවට මොහොතින් සල්ලි යවන්න තියෙන පහසුම ක්‍රමය ගැන ඔබ දන්නවද? ඒ තමයි ට්‍රාන්ස්ෆාස්ට්. මෙහෙන් දැම්මා එහෙන් ගත්තා. ට්‍රාන්ස්ෆාස්ට් මොබයිල් ඇප් එක හරහා ලංකාවෙ ඉන්න ඔබේ හිතවතුන්ට ෂණිකව විශ්වාසයෙන් සල්ලි යවන්න. ට්‍රාන්ස්ෆාස්ට් මෙහෙන් දැම්මා එහෙන් ගත්තා. මල්ලි නම මොකද්ද? නිසාන් නාස්ක. කියන්නකෝ ඔයාගේ මේ ශ්‍රී ලංකාවේ ඉඳලා ඉතාලියට ආපු ජර්නි එක ගැන අපිට චුට්ටක් කියන්නකෝ විස්තර. මම ඇවිල්ලා නම් ගොඩක් කල් නෑ, දැන් අවුරුද්දයි. මම රැකියාවට කරෙත් එල්ල ගහන එක තමයි. අවුරුදු 8ක් විතර මේක සෙල්ලම් කරා. මේ ඉතින් මෙහෙවිලා ඉන්නවා. ඒතර මෙහෙ දැන් කොච්චර කාලයක් විතර ප්ලේ කරනවද ක්‍රිකට් ප්ලේ කරනවද? ක්‍රිකට් මේ ක්‍රිකට් වෙන්නේ ආව දවසින් නම් මේ අශේන් මල්ලි මට කලින් කිව්වා මේ මොකක් හරි මෑන් ඔෆ් ද මැච් හරි මොන හරි එකක් වුණා කියලා ළඟකදී. ඉතින් ඒක ගැන කියන්න අපිට චුට්ටක්. මේ අවුරුද්දේ වසරේ හොඳම ක්‍රීඩකයාට හම්බුණා. මේ තියෙන හොඳම ටෝර්නමන්ට් එකේ දසතම ක්‍රීඩකයාට හම්බුණා. මේකේ හම්බුණා. හරි. සුබ පතනවා මල්ලි. දිනෙන් දිනම ඔයාට ජයග්‍රහණ හම්බ වෙන්න ඔයාගේ ගමන සාර්ථක වෙන්න කියලා ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අද VSL අපි ඔයාට සුබ පතනවා. මුළු ටීම්ස් ඔක්කොම සුබ පතනවා.
ලෝකෙ කොහේ හිටියත් අපේ ශ්‍රී ලාංකිකකව අපිට අමතක කරන්න බැරි දෙයක්. ඉතින් පේනවනේ ලංකාවේ කොඩියත් එක්කම අපිට හම්බුණා තවත් ප්ලේයර් කෙනෙක්. අයිය නම මොකද්ද? මගේ නම දිනේෂ් සිල්වා. දිනේෂ්. ඉතින් මේ කාලබහුල ජීවිතත් එක්ක ඉතාලියේ ඉන්න අපිට මේ වගේ දෙයක් කරන එක ගැන ඔබ ඔයා මොකද්ද හිතන්නේ? ඔයාගේ පුද්ගලික මතය? මේම අපි පිටරට ගිහිල්ලා මෙහෙම ජීවිතාව ගෙවාගෙන යනකම අපිට මේ වගේ කියන්නේ කාර්යබහුල ජීවිතයක් වුණා. මේ අපිට විවේකයක් ලැබිච්ච වෙලාවට අපි ක්‍රීඩාවක් කරගෙන විනෝදාංශයෙන් හැම දෙයක්ම සමානව කරගෙන අපේ ගමේ ශ්‍රී ලාංකික වශයෙන් මේම අද තියෙන්නේ මේ අපි වැඩ කරන තැන්වල තරඟ ක්‍රිකට් තරඟාවලියක් තියෙන්නේ. ඉතින් හැම අවුරුද්දේම තරඟ දැසීමා කරන ඇත්තටම තැන්කියු කියන්නේ එයාට. ඉතින් මේ වගේ දෙයක් තියෙන එකත් අපේ මනසට මාර විදාසක්. ඒ කියන්නේ අපිට නිවාඩු දවසක් ලැබුණාම ඉතින් පොඩ්ඩක් සෙල්ලම් කරලා ඒකේ කාර්ය ගත කරලා යාළුවෝ මිතුරුත් එක්ක එහෙම ඉන්න ලැබෙන එකයි සන්තෝෂයි. ඔව් අනිවාර්යයෙන්ම මම කලින් මගේ සෙග්මන්ට් එකෙත් කිව්වා වගේ ප්‍රෝග්‍රෑම් එකෙත් කිව්වා වගේ අපි කොච්චර බිසි වුණත් අපේ ජීවිතවල අපිට අපේ පවුලේ මිනිස්සු වෙනුවෙන් අපේ පවුලේ කට්ටිය වෙනුවෙන් අපි වෙනුවෙන් වෙලාවක් දෙන්න අමතක කරන්න හොඳ නැහැ. ඉතින් අයියේ මොකද හිතන්නේ අපේ මේ VSL ඇප් එක ගැන? ඇත්තටම හොඳයි. ඉතින් මේ මම නම් අද තමයි පළවෙනි තවර දැක්කේ. ඒකටත් බොහොම ස්තුතියි මාව මේ වගේ මේ කරගෙන මේක ගත්තද. මම ඉතින් සුබපතනවා ඉදිරියට තාත්තක වෙන්න කියලා. ගොඩක් ස්තුතියි අයියේ. ගොඩක් ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. ඉතින් සුබපතනවා ඔයාලගේ මේ වැඩ කටයුත්තත් ඉස්සරහට සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි. රයිට්. මොන්සා නගරයේ මේ වැඩේ වෙන ගමන් මේ ක්‍රිකට් ටුර්නමන්ට් එක යන ගමන් මිලානෝවල තවත් ලස්සන වැඩක් වෙනවා. ඉතින් ඒක මොකක්ද කියලා ඒ වැඩේ මොකක්ද කියලා බලන්න VSL අපේ පතරන වොයිස් මේ වෙනකොටත් මිලානෝවලට ගිහිල්ලා ඉන්නේ. ඉතින් අපි ගිහින් බලමු මිලාන් නගරේ මොකක්ද වෙන මේ ලස්සන වැඩේ කියලා පතරන වොයිස් ඔයාලට පෙන්නයි ඒ වැඩේ මොකක්ද කියලා. තැන්කියු බාතිය මල්ලි, හැමදාම වගේ ආදරෙන් මතක් කරන්න ඕනේ හැමදාම කැමරාව පිටිපස්සේ ඉඳලා අපිට දක්වන සපෝට් එකට. ඉතින් ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. ඒ වගේම අමතක කරන්න එපා VSL ඇප් එක තාම ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න. අපේ සෝෂල් මීඩියාස් ටික ෆලෝ කරලා තියාගන්න. TikTok, Instagram, Facebook, YouTube. මොකද ලස්සන ලස්සන වැඩ ගොඩක් එනවා ඉස්සරහට. ඒකින්ද අමතක නොකර subscribe කරලා තියාගන්න අපිව. Thank you. Grazie, ciao, vi lascio l'Ankens.